මෙම ඛේදනීය පුවත වාර්තා වන්නේ ඔබලන්ට ප්‍රදේශයෙන්. අපි අද ඔබට කෙනෙවට සූදානම් වන්නේ වියපත් පෙමක රහ බැලීමට ගිය ලාබාල තරුණයෙකුට අත් වූ ඛේදනීය ඉරණමක් පිළිබඳවයි. ඔහු අවුරුදු 22ක තරුණයෙකි. ඔහුගේ මව 49 හැවිරිදිය. මවගේ හොඳම මිතුරිය ජීවත් වන්නේ ගෙවල් සමීපයේමය. මිතුරිය 54 වියතිය. මිත්‍රිය නිවසේ සිටින්නේ තනිවමය. ස්වාමි පුරුෂයා නොමැති ඇගේ දරුවන් අවාහ විවාහ වී වෙන්වී සිටින නිසා මිත්‍රිය තනිවම ජීවත් වේ. මිත්‍රිය දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලට යතියති. කැමවීමට හුවමාරු කර ගනිති. තරුණයා මවගේ ඉහළියට කියන්නේ නැන්ත කියාය. මවගේ මිත්‍රිය නිවසට පැමිණ විට නැන්තල පුතාල සතුට සාමිච්චයේ කතාය. තරුණයා මවගේ මිත්‍රයෙකුගේ නිවසට ඉඳ හිට යනුවෙනු ඇත. දිනක් ඔහු නැන්දගේ නිවසට ගිය විට ඇගේ දුවක් නිවසට පැමිණ සිටියාය. තොරතුරු සොයා බැලූ විට හෙළි වූයේ දුව සැමියා සමග අමනාප වී නිවසට පැමිණ ඇති බවය. තරුණයා දිනක් නැන්දගේ දියණියට හොඳටම බැන වැදී නිවසෙන් යන ලෙස තර්ජනය කළේය. කවුරුත් නැති කාලේ නැන්ද බලාගත්තේ කෑමවීම දුන්නේ අපි. දැන් මොනවද මෙහෙ කරන්නේ? යන එකයිනේ ඇත්තේ. තරුණයා තර්ජනාත්මකව පැවසිය. බේරුමක් නැති තැන නැන්දගේ දුව මේ පිළිබඳව ඔබලන්ට පොලිසියට පැමිණිලි කළාය. පැමිණිලි විභාගයට නැන්දත් දුවත් තරුණයාත් ඔහුගේ මවත් පැමිණියහ. මොකද මේ තරුණියට නිවසෙන් යන්න කියලා තර්ජනය කරන්නේ? යැයි පැමිණිලි විභාගය කළ පොලිස් නිලධාරියා උස්හඬින් විමසීය. ඇත්තම කියනවනම් එස්.අයි. මහත්තයා නැන්දත් මාත් අතර පොඩි අයහොදයක් තියෙනවා. නැන්ද නැතුව මට ඉන්න බැහැ. මෙයා අපිට බාධාවක්. ඒ නිසයි ගෙදරින් යන්න කිව්වේ. යැයි තරුණයා බැගෑපත්ව කීය. සියල්ලටම ඇත්ත හෙළි වූයේ එහිදීය. තරුණයා හා නැන්ද බිම බලාගත්හ. එහෙනම් මට යන්න කියන්නේ ඒකයි. දුක කීවාය. එහෙනම් අපි මේ ආරවුල සමත මණ්ඩලයට දානවා. පොලිස් නිලධාරියා පැවසීය. හැඟීම් වලට වහල් වී තම තරුණ ජීවිතය අකාලයේ විනාශ කරගත් ජීවිත මේ ලෝකයේ කොතෙක තමට හමු වෙනවා. ඔබත් හැඟීම් වලට වහල් වීමට පෙර දෙවරක් සිතන්න. ඔබගේ වටිනා ජීවිතය රැකගන්න.